ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා අලුත් ඖෂධ 8ක් නිෂ්පාදනය කිරීම සඳහා අනුමැතිය දීලා තියෙනවා ඖෂධ නියාමන අධිකාරිය. ඖෂධ නියාමන අධිකාරිය මේ ඖෂධ නිෂ්පාදනය සඳහා 2022 අනුමැතිය දීලා තියෙනවා ඖෂධ 8ක් සඳහා. ඒ ඖෂධ 8 සඳහා අනුමැතිය දිය හැකි වෙන්නේ ඖෂධ නියාමන අධිකාරියට ඇත්තටම මේ සමාගමට 2023 අප්‍රේල් මාසේ. ඔබ දන්නවා තාම 2023 අප්‍රේල් ආවේ නැහැ. හැබැයි මේ සමාගම ඖෂධ නිෂ්පාදනය සඳහා ඉල්ලුම් කළා තියෙනවා. අපි කැමති ඒකට, අපි සතුටුයි ඒකට. ඒතකොට ඖෂධ නිෂ්පාදනය සඳහා ඉල්ලුම් කරාම ඖෂධයක් ඖෂධ සමාගමක් ඒ ඖෂධ සමාගමෙන් ඉල්ලුම් කරපු දවසේ ඉඳලා මාස 6ක් ස්ටැබිලිටි ටෙස්ට් එකක් ඒ ඖෂධය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ ඖෂධය මේ රටේ රෝගීන්ට දෙන්න ඉස්සෙල්ලා ඒ ඖෂධයේ නිෂ්පාදනයට අවසර දෙන්න ඉස්සෙල්ලා ඒ ඖෂධයේ නිෂ්පාදනය කරලා මාස 6ක් ඒ ඖෂධයේ ස්ථාවරත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා මාස 6ක කාලයක් තැබිය යුතු වෙනවා. එහෙම නැතුව ඖෂධ නිෂ්පාදන නියාමන අධිකාරිය ලියාපදිංචිය සඳහා සලකලා බලන්නේ නැහැ. ඒ මාස 6 පහුණාට පස්සේ ඖෂධ නියාමන අධිකාරිය ඒකේ විෂ බීජ සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඒකේ ශක්්‍යතාවය සම්බන්ධයෙන් ස්ටෙරිලිටි ටෙස්ට් එකක් සඳහා සුමාන දෙකක කාල පරිච්ඡේදයක් රඳවා තබා ගන්නවා. එතකොට මාස 6ක් ස්ටැබිලිටි ටෙස්ට් එකට අවශ්‍ය වෙනවා. සුමාන දෙකක් ස්ටෙරිලිටි ටෙස්ට් එකට අවශ්‍ය වෙනවා. අවම වශයෙන් මාස 7ක කාලයක් මේ ට්‍රයල් එක කරාට පස්සේ පළවෙනි ඖෂධ නිෂ්පාදනය කරාට පස්සේ නිෂ්පාදනය සඳහා ලියාපදිංචිය ලබා දීමට ඖෂධ නියාමන අධිකාරියට අවශ්‍ය වෙනවා. නමුත් 2022 සැප්තැම්බර් මාසේ ට්‍රයල් එක කරපු සමාගම අර මම කියපු කලින් සමාගමට මේ වෙනකොටත් ඖෂධ 8ක් නිෂ්පාදනය කිරීම සඳහා අධිකාරිය විසින් අවසරය දීලා තියෙනවා, ලියාපදිංචිය දීලා තියෙනවා. අපිට වාර්තා වෙනවා තව 8ක් හෙට අනිද්දා එනවා කියලා. එතකොට 8යි 8යි 16ක් මේ 16 නිෂ්පාදනය කරනවට නෙවෙයි අපි විරුද්ධ. කොහොමද මේ ඖෂධ නියාමන අධිකාරියේ තියෙන ප්‍රොටෝකෝල් එක, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රොටෝකෝල් එක ඇතුලේ බොහොම පැහැදිලිව තියෙනවා. After trial batches, our 6 months of stability is the international standard කියලා ඉතා පැහැදිලිව මේ ඖෂධ නියාමන අධිකාරියේ ඇක්ට් එකේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට මේකට අදාළයි ස්ටෙරිලිටි ටෙස්ට් එක. එතකොට අපි සැප්තැම්බර් මාසේ කවුරු හරි ට්‍රයල් බැච් එකක් ඉදිරිපත් කරොත් ඒ ට්‍රයල් බැච් එක ඉදිරිපත් කරපු ඖෂධය මේ මාස 7ක කාල පරිච්ඡේදයේ තිබ්බට පස්සේ අනිවාර්යයෙන්ම 2023 අප්‍රේල් වෙනකන් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. එහෙමනම් මේ ඖෂධ නියාමන අධිකාරියේ තියෙන රෙගුලේෂන් එහෙම නැත්නම් ඒකේ තියෙන නීති පද්ධතිය මගහැරලා ඒ වගේම මේ රටේ මිනිස්සුන්ට දෙන ඖෂධ සම්බන්ධයෙන් තියෙන ගුණාත්මක තත්ත්වය අභියෝගයට ලක් කරලා කොහොමද මේ අවසරය ඖෂධ නියාමන අධිකාරිය දුන්නේ ඒක පිළිබඳව මේ රටේ මිනිස්සුන්ට දැනගන්නට ඕනේ.